සියලු බුදුරුන්ගේ දේශනාව. දැන් ගෞතම බුදුන් දේශනා කරලා තියෙනවා. ඇයි ඒක අනුගමෙන් නොකරන්නේ? ඒක පැත්තක තියලා මොකක්ද මේ කරන විගඩම? කවුද මේ ගාථාව මෛත්‍රී බුදුන් එන තුරු කියයිද කවුරුත්? මෙතෙක් ලංකාවේ කවුරුරු කිව්වද? ඒ නිසා මම පැවිදි වුණේ ගෞතම බුදුන්ගේ දේශනාව සහ සීල බුදුරුන්ගේ දේශනාව සීල ලෝකවාසීන්ට මතක් කරලා දෙන්න. පිළිපදිනවද නැද්ද? ඒක මට ප්‍රශ්නයක් නෑ. මම ඉන්නේ දිව්‍ය සැප විඳිමින්. සමෘද්ධිලාභීන් කොතරක් ඉන්නවද? සීල බුදුරුන්ගේ දේශනාවේ දෙවනි පදයේ දන්නවා නම් ස්වාමීන් වහන්සේලා කාට හරි මේක පැහැදිලි කරලා දුන්නා නම් දෙවෙනි පදේ ඒක තමන්ගේ උපන් කුසලතාවය හෝ ඇති කරගත් කුසලතාවයකින් වර්ධනය කර ගන්න ඕනේ. එතකොට ජීවිතේ හිඟන්නේක් නොවි, සමෘද්ධිලාභීෙක් නොවි, පුලන්නේක් නොවි යහතින් සතරාකාර සැප විඳිමින් ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඒක කියන්නේ නැතුව පින් කරපල්ලා කිව්වම මොකද වෙන්නේ? මේ අපි තුන්වෙනි ලෝකෙට වැටිලා ඉන්නේ ඇයි? ඇයි මේ සමෘද්ධිලාභීන් වැඩි? පින් කරන්නේ කියන්නේ මුළු ලෝකෙම යටත් වෙන දර්ශනයක් දේශනා කරලා තියෙද්දී මේ මිනිස්සු මොනවද කරන්නේ? බලන්න පළවෙනි පදේමත් ඇතිනේ මේ ලංකාව ශාස්ත්‍රීය වෙන්න, ස්වම්පෝෂිත වෙන්න. පින්වන්ත කෙනෙක් අවදිනකොට මොකක්ද මොනවද තියෙන්නේ? දිව්‍ය ලෝකෙ ඉන්නේ. මේ පින් කර කර දිව්‍ය ලෝකෙ දාගෙන දැක්ක නැති දිව්‍ය ලෝකෙට යන්න දඟලනවා. ඉඳ දිව්‍ය ලෝකෙ ඉඳගෙන බුදුන්ගේ සරණ හැර කවුරු හරි වෙන සරණක් හොයනවා නම් ඉන්නේ අපා දුක් විඳින්නේ. මතක තියාගන්න. හරි සරලයි. කවුද දිව්‍ය ලෝකේ අපාය කරගෙන තියෙන්නේ? ඇයි? සියලු බුදුරන්ගේ දේශනාව පිටුපාපු සියලුම මහ ජනතාව අද දුක් විඳිනවා. ත්‍රිපිටකේ දුන්නත් ඔයගොල්ලෝ කියලා පාඩම් කරනවා. පිටක තුනක් තියෙනවා. සූත්‍ර පිටක, අභිධර්ම පිටක, විනය පිටක. පෞසිතවිලි නැති සිතක් ඇති කරගන්නවද ත්‍රිපිටකේ කියනවා. ත්‍රිපිටකේ කටපාඩම් කරපු එකනට නිබිලා නැහැ. තර්ක කර කර ඉන්නවා. මම හරි උග ත්‍රිපිටකේ දන්නවා. භාවනා කරලා හරියයිද? පෞසිතවිලිත් එක්ක මොකද්ද මේ භාවනා කියන්නේ? දැන් සියලුම බුදුරන්ගේ දේශනාවේ භාවනා තියෙනවද? ආරණ්‍ය සේනාසන දාගෙන භාවනා කරනවා. ඇයි? තමයි පැවිදිලා මේ V8 එහෙම ගන්න දඟලනවානේ. පැවිදිලා මම V8 එක ගිහිල්ලා පන්සල ඉස්සරහ නවත්තලා තමයි මහන්සි. ඒ නිසා මට ඒ ආසාවල් මොකුත් නැහැ. දැන් මොකද්ද මේ අපේ බුද්ධාගමේ අන්තිම තුරුංගු? සෝවන් වෙනකොට සකුරුදාගමෙන් අනාගාමී වෙන කිව්වද? බුද්ධ වචන රහත් කිව්වද? ඒවා කාගෙද? කණ්ඩ සූත්‍රයේ හදාගත්ත ඒවා මිස කවුරුත් රහත් වෙච්ච අය නැහැ. බුද්ධ දේශනාවේ රහත් නැහැ. සියලු බුදුවරු කිව්වා, දේශනා කළා, ගෞතම බුදුන් දේශනා කළා. දැන් මම නොකිව්වොත් මෛත්‍රී බුදුන් එනකන් තව අවුරුදු කොච්චරද මන් දන්නේ නැහැ. එනකන් ඉඳපා ඒක ගෞතම බුදුන්ට කරන අගෞරවයක්. ගෞතම බුදුන් කියලා තියෙන දේ කරගන්න. කරගෙන නිවෙන්න. නිවීම නිබ්බානම් පරමං සුඛං. බුද්ධ දේශනාවට ගරුකරනද, සීල බුදුන්ගේ දේශනාවට අර වෙනත් කිසිම දෙයක් මේ ලෝකේ නැත. ඇලීම අඩු කොච්චරද, දුක එච්චරටම අඩු. සම්පූර්ණ ඇලීමෙන් අතෑරෙනවද නිවන එතනයි. නිවන් සැප ඔය කඳ ඇතුලේමයි. ඒක විඳින්ද දිවලෝකේ සහ අපාය තියෙනත් ඔතනමයි. ඒ නිසා ඔබ පෞසිතවිලි නැති පින්වන්ත පුද්ගලයෙක් වෙන්න ඔබට උපදින දුවා දරුවා පින්වන්තෙක් වේවි. දැන් ගිහි ජීවිතේ උපරිම සැප විඳා. ඒ සැප විඳලා මම ඒ කාලෙත් 2000 ඉඳලා මෙතන දේශන තිබ්බා. 2000 ඉඳලා 2020 විතර වෙනවා. ඒ දේශනා කරද්දී ඒ වහලා නිවිචය ගොඩක් ඉන්නවා. ඊට අමතරව උඟ දෙනෙක් පූජ්‍ය පක්ෂය
මම දේශන තියෙනකොට කිව්වා ගිහින්ද බණ කියන්න බෑ. ගිහින්ද බණ කියන්න බෑ. ඒ කාටද බණ කියන්න පුළුවන්? හාමුදුරුවෙකුට විතරයි. එතකොට දැන් මං කියන්න මට ඕමනා දේ සියලු බුදුරුන්ගේ දේශනාව. මම මෙරම කෝත් කියන්නේ නැහැ, මම කෝවත් පාඩම් කරලත් නැහැ. සියලු බුදුරුන්ගේ දේශනාව තමයි ගෞතම බුදුන් වහන්සේ දේශනා කළේ. ඊළඟට මෛත්‍රී බුදුන් වැඩියොත් මොකද කරන්නේ? මොකද කරන්නේ? මෛත්‍රී බුදුන් වැඩියොත් එහෙම ලබන මාසෙ විතර මොකද කියන්නේ? ඒත් මේකමයි. එතකොට දැන් ගෞතම බුදුන් දේශනා කරලා තියෙනවා. ඇයි ඒක අනුගමෙන් නොකරන්නේ? මම ගිහි කාලේ රාමේ පැවිදි කාලෙත් 200කින් විතර ඇහුවොත් ඔයා මොන ආගමද? මම බුද්ධ ආගමෙන්. හොඳයි. සීල බුදුරුන්ගේ දේශනාව දන්නවද? දන්නේ නැහැ. ඉතින් එහෙමනම් ලේබලේ බුද්ධ ආගම. ඔතන කී දෙනෙක් දන්නද? ඔයගොල්ලෝ පරණ අය නම් දන්නවා. මම දේශනා කරපු ඉඳලා ඊයේ තව මේ කැමරමන් ඇඩ්වර්ටයිස්මන්ට් එකට ෆොටෝ වගේක් එහෙම ගත්ත අම්මිකුයි දෙකුයි. මුන්දම බෞද්ධ. මම නිගමට ආව ඕගොල්ලෝ සියලු බුදුරුන්ගේ දේශනාව දන්නවද? අනේ දන්නේ නැහැ. අම්මට අවුරුදු 60ක් විතර ඇති. දුවට අවුරුදු 22ක්ද 23ක්ද කිව්වා. දන්නේ නැහැ. අවුරුදු 60ක් ගිහිල්ලා සියලු බුදුරුන්ගේ දේශනාව දන්නේ නැති මේ ලංකාව විතර නෙවෙයි ලෝකෙම. මම මේ අද දේශනා කරන දේ මුළු ලෝකෙටම. මං කවුරුද කරන්නේ? ඇයි? සියලු බුදුරුන්ගේ දේශනාව ගෞතම බුදුන් දේශනා කළා. දන්නවද ඒක? දන්නවනේ. මොකද්ද? සබ්බපාපස්ස ආක්‍රමණ. මොකද්ද ඒකේ තේරුම? එතරයි. සියලු පව් සිතිවිලි ඉවත් කරගන්න කියනවා. කාගෙන් හරි අහලා තිබුණද ඒ වචනේ? අවුරුදු 60ක් බණ මේ අවුරුදු 60ක් අර අම්මා ඒ එක්කෙනෙ මම ආදර්ශයට ගත්තා. ඒ එතුමිය දන්නේ නැහැ බුදුරුන්ගේ දේශනාව. හරි සරලයි. හරිම සරලයි. මොකද්ද? සබ්බ කියන්නේ සියලු. සියලුම පාප සිතුවිලි ඉවත් කර ගන්න. කවුරු හරි කරාද? එතෙක් මෙතෙක් ලෝකේ ඉන්දියාවේ, බුරුමේ, චීනේ, ඇමරිකාවේ, එංගලන්තේ ඒගොල්ලන්ට මොනවද උන? චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, පටිච්ච සමුප්පාදය අවබෝධ කරගෙන නිවන් යන්න. බුදුන් වහන්සේ මොකද්ද කිව්වේ දේශනා කළේ? බුදුන් වහන්සේගේ දේශනා මොකද්ද තියෙන්නේ? සියලු පව් දුරු කරගන්න. ඒක පැත්තක තියලා මොකද්ද මේ කරන විගඩම? තේරෙනවද ඔයගොල්ලන්ට? තේරෙනවද? දැන් මේ ගාථාව කියන්න දේශනා කරන්න මම මේ 2600කට පස්සේ මම මේ දේශනා නොකරොත් ආයි මෛත්‍රී බුදුන් එනකම් කවුරුවත් ලෝකේ නැහැ. මතක තියාගන්න. ඒ නිසා මම මේ සියලු සැප සම්පත් ධන ධාන්‍ය අයින් කරලා මේ දැවෙන තැවෙන මහජනයා වෙනුවෙන් තමයි මේ කතා කරන්නේ. ඇයි?
හරිම සරලයි. මේ අත්දැකීමෙන් කතා කරන්නේ. මගේ හදවතේ කිසිම රහසින්වත් පෞසිතවිල්ලක් නැහැ. පැවිදුණාට පස්සේ නෙමෙයි. කලින්. එතකොට දැන් ඉන්නේ මම ස්වර්ගෙද? දිව්‍ය ලෝකෙද නැද්ද? පෞසිතවිලි තියෙන එක්කෙනෙක් ඉන්නේ අපායේද නැද්ද? මේ සේරමලා ඉන්නේ අපායේ. අපා දුක් විඳිනෝ. ඇයි? මෙච්චර අතිශ්‍රේෂ්ඨ දහම දර්ශනය දීලා තියෙද්දී පෞසිතවිලි ටික ඉවත් කරගන්නේ නැතුව අපා දුක් විඳිනවා. එතකොට ඒක අවබෝධ වුණාම දුක හිතෙන්නේ නැද්ද? මේ දුක් විඳිනවා කියලා අවබෝධ වුණාම දුක හිතෙන්නේ නැද්ද? අන්න ඒ දුකට මේ කතා කරන්නේ. ගැඹුරු නෑ. මහේසාක්‍ය දෙයක් කියලා නෑ. එක ගාතාවක්. කොයි ගාතාවක්? ඒක තියෙන්නේ ධම්මපදේ. එතකොට ධම්මපල්ලිය ඔෆිස් එකේ ඔයගොල්ලන්ට බැලලා යද්දී ඕනනම් බලලා ගිය හැකි. ත්‍රිපිටකේ පොත් 57ක් තියෙනවා. බිමේ ඉඳලා තිබ්බොත් මටත් වැඩි උසයි. මේක ඕගොල්ලන්ට ඕනද? සාමාන්‍ය මහජනතාවට? නෑ. දැන් මයි ළඟ වැඩ කරන මේසන් බාස්ලා, මෝටර් මෙකැනික්ලා, එතකොට අසුරුම් කරන ළමයි, නිලධාරීන්, මැනේජර්ලා, හම්බෙන්න යාළුවෝ, කෝටිපතියෝ, ඒක එක්කින එනවා. ඒ කාටවත් ඒ ත්‍රිපිටකේ එක පොතක්වත් ඉල්ලුවේ නෑ. මම මේක ගිහිල්ලා පාඩම් කරලා ගේන්න කිව්වා. ඇයි? සාමාන්‍ය මාජනතාවට මොකක්ද ඕන? ත්‍රිපිටකේ දුන්නොත් ඔයගොල්ලෝ ගිහිල්ලා පාඩම් කරනවා. මොනවා ත්‍රිපිටකේ තියෙන්නේ? ත්‍රිපිටකෙන් බණ අහලා ත්‍රිපිටකේ කටපාඩම් කරපු කවුරු හරි හෝ නිවිලා ඉන්නවා නම් ඇවිල්ලා මං හම්බෙන්න. ඇයි? ඇයි මගෙන්? නිවෙන්න දෙයක් නැහැ ඒකේ. සූත්‍ර 17 17 කෝදේ තියෙනවා කියලා කියන විනය පිටකේ, අභිධර්ම පිටකේ පිටක තුනක් තියෙනවා. සූත්‍ර පිටකේ, අභිධර්ම පිටකේ, විනය පිටකේ. දැන් ඒකද ඕන ඕගොල්ලන්ට පෞසිතවිලි ඉවත් කරගන්න. කවුද ඕන? එතකොට දැන් මේ ත්‍රිපිටකෙම කොට කොහෙද අපි හිටියේ? දැන් ඕක මම මේ කතා කරන්නේ අභිධර්මයේ. මොකද්ද මේ වෙලා තියෙන්නේ? දැන්වත් මහජනතාවට මුළු ලෝකවාසීන්ට මම මේ කියන්නේ මේ ලංකාවේ විතර නෙවෙයි. ලංකාවේ විතර මේ ඉන්දියාවේ මුළු ඉන්දියාවම මුළු ඉන්දියාවම කාට හරි තේරුණාද පෞසිතවිලි ටික ඉවත් කරගෙන ඕවුන් කියන්න ඕන කියලා? ප්‍රතිඵල නැහැ මුළු ඉන්දියාවෙම. ඇයි? පෞසිතවිලි ටික හිත ඇතුලේ තමන් කුවකයි ක්‍රෝධයි විෂයාකාර කුල ભેදේ පක්ෂ ભેදේ ජාති ભેද සේරම ඉන්දියාවේ කොච්චරද? කොච්චරද කුල ભેදේ? ඒගොල්ලෝ ඔක්කොමලා ඕවුන් කියනවා. නිවුණද කවුද? නිවේද? කවුද මේ මයින් එකයි මේක මුළු ලෝකෙටම? එතකොට ගෞතම සීල බුදුරුන්ගේ දේශනාව සහ ගෞතම බුදුන්ගේ දේශනාව මුළු ලෝකෙටම වටින්නේ නැද්ද? බලන්නකො කොච්චර කොච්චර උසස් දර්ශනයක්ද කියලා. මේ ලංකාවෙත් ඉන්න මහාචාර්යවරු අතිපූජ්‍ය අතිපණ්ඩිත මොනවාද PhD ගම ඊ පෙරේද මට කෙනෙක් ගෙනා බුදුදහම පිළිබඳ මහාචාර්ය ටකොට එක්කනේ අපිට පර්ෆියුම් ගේන මහත්ය පර්ෆියුම් වගේ බාලා ගිහිල්ලා මට හම්බුනා. එයාගේ මං ඔය බුද්ධ සීල බුදුන්ගේ දේශනාව දන්නවද? දන්නේ.
එයත් එක්ක ආවා ITN ස්වාධීන රූපයන් හිටපු සභාපතිතුමා මාලිගාවට ගිහිල්ලා දානයක් දෙන්න සුදු ඇඳගෙන ආවා. මම ආව සියලු බුදුරන්ගේ දේශනාව දන්නවද? දන්නේ නැහැ. දානේ දීලා එනවා. නුවර කෝටිපතිව තේරම ගිහින් දලදා වදිනවා. දියුණු වෙන්න කියලා. දියුණු වෙච්ච කෝටිපති ඉන්නවා. සෞඛ්‍ය දාන පෙරහැරනේ. නොමිලේ පවත්වන සෞඛ්‍ය දානෙට ආහාර ටිකක් දෙන්න කෝටිපතියෙක් නුවර නැහැ. මම දලදා වැඳලම නැහැ. මම උගුත් ඉල්ලලක් නැහැ. ශ්‍රී රම්‍ය හෝටලෙට ගිහුවා. පැකට් ටිකක් ගිහින් දීලා කිව්වා. සේරටම කෑම දෙන්න වෛද්‍යවරුන්ට. මම දලදා වැඳලා පිහිටගත් කෙනෙක් නෙවෙයි. අර තුන් දින දලදා වැඳලා එන කෙනෙක්. කොහෙද මේ බුද්ධ ආගම තියෙන්නේ? මොකද්ද මේ? පව් සිතිවිලි නැති කෙනෙක් ඉන්නේ කොහෙද? ඉන්නේ කොහෙද? හා? දිවි ලෝකේ. සිතින් දිලින්දෝ භාග්‍යවන්තයෝය ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ. සිතින් දිලින්දෝ භාග්‍යවන්තයෝ. පෞසිතුවිලි නැත්තං ඇලීම් නැත්තං ඉන්නේ දිවි ලෝකේ. කතෝලික අයවත් දන්නේ ඕක. මට දැනුණාට. නිවිලා බලන්න. පෞසිතුවිලි එකක්වත් සබ්බ කියන්නේ එකයි. එකක්වත් තිබුණොත් හදවතේ දෙවියන් වහන්සේට වැඩවසන්න බෑ. සාතන්ටයි දෙවියන් වහන්සේටයි එක තැන ඉන්න පුළුවන්ද? එක ගෙදර බෑ. ඒකයි සබ්බ කියන එකම පෞසිතවිල්ලක්වත් නැත්තම් ඔබ තුල ඔබ ඉන්නේ මිහි පිට මේ භවයේදීම දිවි ලෝකේ. කොච්චර සුන්දර දහමක්ද මේක? කාටද තේරුනේ? කාගෙන්ද මේ ටීචර් අහලා තියෙන්නේ? මොකද කරන්න ඕන? මොකද්ද කරන්න ඕන? එකින් එක පෞසිතවිලි අයින් කරගන්න. භාවනා කරලා හරියයිද? පෞසිතවිලිත් එක්ක. ඔය භාවනා කරන සේරම ඉන්නේ අර පව් කඳත් එක්ක ගිහලා ඉඳගෙන ඇරිමිනිය ගොතාගෙන භාවනා කරනවා. අලුත බඳු ජෝඩුවකට පිළිකුල් භාවනාවක් ගන්නොත් එහෙම කොහොමද කියන්නේ? මොකද්ද මේ භාවනාව කියන්නේ? දැන් සියලුම බුදුරන්ගේ දේශනාවේ භාවනා තියෙනවද? හා? එහෙනම් ඔය කරන්නේ ආරණ්‍ය සේනාසන දාගෙන භාවනා කරනවා. ඇයි? ඇයි? නිවෙන්න භාවනා කළා. ආනපාන දැනුත් ආනපාන තමයි මැරෙනකම්. මැරෙනකම් ආනපාන තමයි. තේරෙන්නේ නැද්ද? ආනපාන කරලා නිවිච කෙනෙකුට එන්න කියන්නේ. මං හම්බෙන්නේ. දුරක ඉන්නා නම් වාහනයක් එවනවා මං. ඒ වාහනේ නැගලා එන්න. ඇවිල්ලා මාත් එක්ක කතා කරන්න. මම නිවුනේ භාවනා කරලා. ඒ නිසා මේ මම පැවිදි නුනොත් කවුද මේ ගාථාව මෛත්‍රී බුදුන් එන තුරු කියයිද කවුරුත්? මෙතෙක් ලංකාවේ කවුරුරු කිව්වද? නෑ. එතකොට දැන් මට ඒ සැප විඳගෙන එහෙම අපවත් වෙන්න පුළුවන්. ගිහි කාලේ මැරිලා යන්න පුළුවන්. එතකොට කවුද මේක කියන්නේ? කවුද මේක දේශනා කරන්නේ? ඒ නිසා මම පැවිදි වුණේ ගෞතම බුදුන්ගේ දේශනාව සහ සීල බුදුරුන්ගේ දේශනාව සීල ලෝකවාසීන්ට මතක් කරලා දෙන්න. පිළිපදිනවද නැද්ද? ඒක මට ප්‍රශ්නයක් නෑ. මම ඉන්නේ දිව්‍ය සැප විඳිමින්. දිව්‍ය සැප විඳිමින් සතුටින් දියුණු වෙලා නිවිලා ඉන්නවා. ආදර්ශමත්. ඒ නිසා
පෞ සිතවිලි නැතුව ඉන්න මේ මොහොතේ ඉඳලා ඉදිරි ජීවිත කාලෙට එතකොට මේ ලංකාව සමෘද්ධිලාභී කොතරක් ඉන්නවද සියලු බුදුරුන්ගේ දේශනාවේ දෙවනි පදයේ දන්නවා නම් ස්වාමීන් වහන්සේලා කාට හරි මේක පැහැදිලි කරලා දුන්නා නම් දෙවනි පදේ මොකද්ද කුසල සුප සම්පද මොකද්ද කුසල් කියන්නේ දක්ෂතාවය මෙතෙක් කවුද මෙතෙක් බරියාරණේ වුණේ කොහමද පින් පින් දැස් කරා දැන් බුදුවරු බුද්ධ දේශනාවේ සියලුම බුදුවරු බුදුවරු කියන්නේ බුද්ධිමත්ම අය බුදුවරු කියනවා සියලු පව් සිතුවිලි ඉවත් කරගන්න කියලා ඊට පස්සේ යා පින් කඳක් නෙවෙයිද ඊට පස්සේ ආය කියයිද පින් කරපල්ලා කියයිද දැන් පින් කරා දැන් මේ ළමයි ඕගොල්ලන්ගේ ඉන්න ළමයි දරුවෝ පින් කරන්න කියලා පන්සලට යවනවද උදේට අඳලා හා ඉතින් මේක එහෙම නැති යවන්න එපා හේ පින් කරලා කවුරු හරි දිනු වුණාද පින් කරන්නත් සල්ලි වුණනේ පින් කරන්නත් සල්ලි වුණා හිඟන්නකොට රුපියලක් දෙන්න සල්ලි ඕන කොහමද හම්බ වෙන්නේ ඒ නිසා බුදුවරු බුද්ධිමත් බුදුවරු කියේ ඔබ කොච්චර හොඳ වුණත් ඔබ පෞසිදීල නැති කොච්චර හොඳ පුද්ගලෙක් වුණත් ඔබට කෑම බීම බෙහෙත් හේත් ඉඳුන් හිටුන් ගිහියන්ට අවශ්‍යයි ඒක තමන්ගේ උපන් කුසලතාවය හෝ ඇති කරගත් කුසලතාවයකින් වර්ධනය කරගන්න එතකොට ජීවිතේ හිඟන්නේක් නොවි සමෘද්ධිලාභීෙක් නොවි පුලන්නේක් නොවි යහතින් සතරාකාර සැප විඳිමින් ජීවත් වෙන්න පුළුවන්. පුළුවන්ද බැරිද? ඉතින් ඒක කියන්නේ නැතුව පින් කරපල්ලා කිව්වම මොකද වෙන්නේ? මේ මේ අපි තුන්වෙනි ලෝකෙට වැටිලා ඉන්නේ ඇයි? ඇයි මේ සමෘද්ධිලාභීන් වැඩි? පින් කරන්න ඉගෙනන්නේ. කුසලතා පූර්ණද අපි වගේ කුසලතා පූර්ණයි අපි බෞද්ධ දර්ශනයට අනුව කුසල සුප සම්පද කුසලතා පූර්ණ පුද්ගලයෙක් අනිත්‍යයත් මේ වගේ සැප විඳිනවා නම් අන්න ඒක දකින්න යාසාව ඒකයි පැවිදි වුනේ ඇයි සමෘද්ධිලාභින් සියලු දෙනාම තමන්ගේ කුසලතා ටික දැනගෙන ඒකෙන් රැකියාවක් කරලා හතපයි තියෙනවා ආඩම්බර ජීවිතයක් ගත කරන්න ඒකටයි බෞද්ධ දර්ශ බුද්ධ ආගම කියන්නේ අනුන්ගෙන් හිඟා ගන්න දීන හීන පුද්ගලය බුද්ධ ආගමේ බෞද්ධ දර්ශනේ ඇති වෙන්නේ නැහැ ඇයි සීල බුදුවරුන් ඒකට දේශනා කරලා තියෙන්නේ කුසලතා පූර්ණ වෙන්න එහෙම වෙලා තියෙනවද සම්මුති දෙන්නේ නැහැ කියලා විරෝධයක මම නැක මේ මුණු පොතේ ගස් නැගලා ඉන්නවා. ඒක මේ කමෙන්ට්ස් දාලා තියෙනවා මාසයකට පොල් ගස් 25ක 30ක නැගපංගු රුපියල් 30 40000ක් ගන්න පුළුවන්. ඒක කරන්නේ. අර විරුද්ධයට ගා විරුද්ධතාවයට ගස් නැගපු එක මිනිහා ගස් පහක නැගගන. ඒක කියලා දෙන්න කෙනෙක් නැහැ. හා? රුපියල් 1000ක් වෙන්. බලන්න කොච්චර මේ කොච්චර සැප විඳින්න පුළුවන් චරිතද මේ ඈ ඇයි පින් කරපල්ලා පින් කරපල්ලා මතක තියාගන්න කුසල් කියන්නේ පින් නෙවෙයි පුණ්‍ය කියන්නේ පුණ්‍ය පාප පුණ්‍ය පාප පහිනස තාටි ගැඹුරට ගියාම ඒක තේරෙයි ඒක තියෙනවා තුන්වෙනි පදේ ඒ නිසා දැන් මේ මිනිස්සු ගස් නැගලා එහෙම දැක්කම අපිට දුක හිතෙන්නේ නැද්ද මට දුක හිතෙනවා ඇයි මේ මිනිස්සුන් මේ තත්ත්වයට කවුද දැම්මේ මෙච්චර මුළු ලෝකෙම යටත් වෙන දර්ශනයක්
දේශනා කරලා තියෙද්දී මේ මිනිස්සු මොනවද කරන්නේ? දුක හිතෙන්නේ නැද්ද? එහෙම යන්න ආරිනවද? මම එකක් කියන්නම්. වැදගත්ම කාරණාව. ඔබ පෞසිතවිලියෙන් ඉන්න, පෞසිතවිලියෙන් ඉන්න. කමන්නේ ඉරිසියාව, ක්‍රෝධය, වෛරය, කෝපකම, ප්‍රපලි ගැනීම, පක්ෂ ભેද, ಜಾති ભેද, ආගම් ભેද සියලුම කරපින්නාගෙන ඉන්න. කැමතිනේ? බුද්ධ දේශනාවට පිටුපාලා එහෙම ඉන්න. හැබැයි මතක තියාගන්න අද තමයි මම මේ කියන්නේ. ඔබට උපදින ඔබට ජාතක වන දරුවා කොයි වගේ කෙනෙක්? පෞගාරේ. එතකොට මේ ලංකාවට මොකද වෙලා තියෙන්නේ? ලෝකේ වැත්තක තියෙන ලංකාවට මොකද අද වෙලා තියෙන්නේ? අම්මා තාත්තා පෞකාරු කෝක හොරු තක්කඩි කුල ભેදේ වර්ණ ભેදේ ಜಾති ભેදේ අවසන අයට වාසනාවන්ත පුතෙක් දුවෙක් ඉපදෙයි. මම කොච්චර වටිනාද බුද්ධ දේශනාව එතෙන්ද? මම මේ කතා කරන්නේ තරුණ විශ්වවිද්‍යාල ළමයින්ට, උසස් පෙළ කරපු ළමයින්ට. කවුද මේක කියලා දෙන්නේ? ඇයි ඔබ හොඳ වෙන්න ඕන? ඇයි ඔබ පෞසිතීලි නැතුව ඉන්න ඕන? ඔබ එහෙම නොහිටියොත් පටිසන් දෙන්න ඔබේ දුව දරුවන්ට. මතක තියාගන්න. ඔබ හොඳ නුනොත්, ඔබ හොරෙක් නම් හොරෙක්ගේ පුතෙක් කවදාවත් පින්වන්ත වාසනාවන්ත පුතෙක් බිහි වෙන්නේ නැහැ. ඔව්. අර කියන්නේ ජානවලින් එනවා කියලා. ජානවලින් එන්නේ තමන්ගේ පව් පුතා කරගහලා, ඊට පස්සේ පුතා ඉපදුනාට පස්සේ පුතා දුක් විඳිනවා, තාත්තා දුක් විඳිනවා, දෙන්නම ඉන්නේ අපායේ. මම මුලින්ම කිව්වේ දෙන්නම ඉන්නේ අපායේ. අය වෙන යන්න අපායක් නැහැ. මේ සුන්දර ලෝකෙට බිහි වෙලා මේ මනුස්ස ශරීරයක් සබා දහමෙන් ලැබිලා ඒකට මගේ 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 කී කී අයිතිය දාගෙන දඟලනවා මිසක් ඒක පස්සේ කතා කරමු. මේක මගේ නෙවෙයි, සබාදාම නිර්මාණයක්. ඒ නිර්මාණය පින්වන්ත විදිහට පෞසිතවිලි නැතුව ජීවත් වෙන්න මම විශේෂයෙන් මේක තරණ අයට කියන්නේ. ඔබට බිහි වෙන දරුවා අනිවාර්යයෙන්ම පාපතරේ. ඒ නිසා දැන්වත් පෞසිතවිලි ටික ඉවත් කරගන්න. ඔය එක පදයක් කොච්චර වටිනවද? මුළු ලෝකයක්, මුළු සමාජයක් යහපත් කරන්න පුළුවන්ද බැරිද? බැරිද? මේ දේශනාව අහලා අහපු මොහොතේ ඉඳලා කවුරු හරි මම පෞසිතවිලි නැති කෙනෙක් වෙන්න ඕන, ඇයි මගෙන් බිහිවන දරුවා පින්වන්ත වාසනාවන්තයෙක් විය යුතුයි? නරකද චේතනාව? තේරෙනවද ගැඹුර? තේරෙනවද ගැඹුර කොච්චරද? මුළු ලංකාවම 2050 වෙනකොට මේ දේශනාව මුළු ලෝකෙටම යන්න ඕන. මේ ලංකාවේ. ඇයි? මම ලෝකේ හැමතැනම ගිහිල්ලා තියෙනවා. කොහොමවත් මේ ගෞතම බුදුන්ගේ මේ දර්ශනය, මේ දේශනාව නැහැ. මම කිව්වේ ඉන්දියාවම ඕම් කියනවා විතරයි. ඉන්දියාව ඕම් කියනවා, භාවනා කරනවා, සියලු දේම කරනවා. 33 කෝටියක් දෙවිවරුත් ඉන්නවා. නිවිච්ච කෙනෙක් නැහැ. උපදින උපදින එක මේ ලෝකේ ඇයි මෙච්චර මේ දරුණු වෙලා තියෙන්නේ? තා අම්මා තාත්තා පව්කාරෝ උපදින්නේ පව්කාරෝ. අවුරුදු 2600කට ඉස්සෙල්ලා බුදුන් දැක්කේ ඔච්චරයි. ඒ දැකපු දේ කිව්වා, දේශනා කළා. කවුරක් ගණන් ගත්තද? දැන්වත් තේරුම් ගනි ඇයි අපි පව්කාරයෝ වුණොත් දඬුවම් ඉඳින්නේ, පටිසන් දෙන්නේ තමන්ගේ දුව දරුවන්ට? ඒ දුව දරුවෝ ඉපදුනාට පස්සේ මුළු පවුලම දුක් විඳිනවා. ඕනනම් බලන්න.
මම මේක මේ කාර්යාලයේ දිකිවට පස්සේ අපේ ප්‍රින්ටින් කරපු මාත්‍ය ඉඳගෙන කියනවා අපගම අනේ සම්පූර්ණ ඇත්ත. අපි මාසිනා කෙනෙක් ඉන්නා එක අම්මු කුහකයක්. ඔහොම කිව්වා. ඌට ඉදිරිච්ච ළමයිත් එම මුන් ඔක්කොම දැන් මුළු පවුලම දුක් විඳිනවා. ඔබතුමා මම තීරය ඇඳලා නැහැ එතකොට. ඔබතුමා කිව්වේ 100%ක් ඇත්ත. අන්න එයත් එදා තමයි ඇහුවේ ඒක. ඒ නිසා ඔබ පෞසිතවිලි නැති පින්වන්ත වාසනාවන්ත කෙනෙක් වෙන්න ඒකේ ප්‍රතිඵල දුව දරුවන්ට මෙතනින් එහාට ලංකාව කොහොමද තියෙද තව අවුරුදු 20කින් එවැනි දෙමව්පියන්ට උපදින දරුවෝ කොහොමද තියෙද ඒ නිසා දැන්වත් මේ ඔය අරගල ඒවා මේවා නෙවෙයි ආර්ථික ප්‍රශ්න නෙවෙයි මෙතන තියෙන්නේ මේ මුළු ලංකාවම ඉන්නේ පාපතරයන්ගෙන් හොරුන්ගෙන් පිරිලා නැද්ද ඒගොල්ලන්ට උපදින ළමයි වාසනාවන්ත වෙයිද එතකොට අපිට වාසනාවන්ත ශ්‍රී ලංකාවක් මේ භාග්‍යවන්ත ශ්‍රී ලංකාවක් බලාපොරොත්තු නැතිද නෑ අන්න ඒක දේශනා කරන්න තමයි මම පැවිදි වුණේ වෙන ලාභයක් නෑ තමාරයි පැවිදිලා මේ V8 එහෙම ගන්න දඟලනවානේ පැවිදිලා මම V8 එක ගිහිල්ලා පන්සල ඉස්සරහා නවත්තලා තමයි මහනුවර ඒ නිසා මට ඒ ආසාවල් මොකුත් නැහැ වෙන මොකුත් මගේ බලාපොරොත්තුවක් නැහැ එකයි බලාපොරොත්තුව මේ සියලු බුදුරුන්ගේ දේශනාව මෛත්‍රී බුදුන් එන්න පෙර මතක් කරලා දෙන්න දැන් ඔය දෙවෙනි පදේනේ කුසල සුප සම්පදා තුන්වෙනි පදේ ඕනද බලන්න පළවෙනි පදේමත් ඇතිනේ මේ ලංකාව ශාස්ත්‍රීය වෙන්න සම්පෝෂිත වෙන්න පින්වන්ත කෙනෙක් අවදිනකොට මොකක්ද මොනවද තියෙන්නේ දිව්‍ය ලෝකේ ඉන්නේ මේ පින් කර කර දිව්‍ය ලෝකේ දඟ දැක්ක නැති දිව්‍ය ලෝකේ දඟ දඟලන ඉඳ දිව්‍ය ලෝකේ ඉඳගෙන මතක තියාගන්න උපාසකම්මලට නම් මේක තේරෙයිද මන් දන්නේ නැහැ දිව්‍ය ලෝකේ ඉඳගෙන සියලු සැප සම්පත් තියෙන තැනකට ඇවිල්ලා මෙහි ඉඳලා යන්න හදනවා යන තැනකට කරගන්න දඟලනවා මෙතන පවු ටික ඉවත් කරගන්නේ නැහැ ඒ නිසා මම මේ විශේෂම කියන්නේ ඔය උපාසක උපාසක තේරුට ඒ ඔක්කොටම සුදු රෙද්දකින් ඔය කඳ වැහුවට ඇතුලේ තියෙන ભેදේ කුල ભેද ජාති ભેද ආගම් ભેද ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය නහයොන්ට බය බීයන්ට බයි ඔ සේරම බය තියෙන්නේ පවු සිතිවිලිවල කොච්චර සුන්දරද කියලා පින් සිතක් ඇති වුණහම පවු සිතිවිලි මොකුත් හදවතේ නැත්තම් කාටද බයි රාහුට බයි මං අඳුරන කෝටිපතිය ඉන්නවා රාහුට බයයි ජීවත් වෙනවද නැද්ද මන් දන්නේ නැහැ ඒගොල්ලෝ කෝටිපතිය මම අදන කෝටිපතියෙක් ඉන්නවා කොළඹ ඉන්නේ යාපනේ ගිහිල්ලා ඇවිල්ලා කාර් එකක් බැස්සේ නැහැ මිනිත්තු 45 යාපනේ ඉඳලා කොළඹට ඇවිල්ලා ඇයි රාහු කාලේ කි මේ මනුස්සයා ජීවත් වෙනවද මට අමගහල ඉගැන්වීම හැකද මට දාත එයාපෝට් එකේ හම්බ වෙනවා තෙරපු දාගෙන තට්ටෙක් දාගෙන කළු ඇඳගෙන කොහෙද යන්නේ තිරුපතිය කෝටිපතිය මාත් ඉන්දියාවේ 10-15 සැරයක් ගිහින් තියෙනවා තිරුපති කොහෙදවත් මන් දන්නේ නැහැ. ඇයි? මං ඉන්නේ ගෞතම බුදුන් වහන්සේත් එක්ක. මතක තියාගන්න. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. බුදුන්ගේ සරණ හැර කවුරු හරි වෙන සරණක් හොයනවා නම් ඉන්නේ අපා දුක් විඳින්නේ. මතක තියාගන්න. හරි සරලයි. ඒ නිසා පින්වන්ත පුජ්‍යලයේ දෙයියන්ට බයත් නැහැ ග්‍රහයන්ට බයත් නැහැ නොදක්ක රාහුට බයත් නැහැ සිදහඳ තාරකාවලට බයත් නැහැ කාටවත් නැහැ ඒ මතක දෙන්නෙත් නැහැ මොකද්ද ඉන්නේ දිවි ලෝකෙ ඉන්නේ දිවි ලෝකෙ දිව්‍ය සැප විඳිමින් කවුද ඒක නැති කරගෙන තියෙන්නේ කවුද දිවි ලෝකෙ අපාය කරගෙන තියෙන්නේ විදේචන ඇයි සියලු බුදුරන්ගේ දේශනාව පිටුපාපු සියලුම මහජනතාව අද දුකින් හොරු වෙලා
ජාති බේද අවසගෙන කුල බේද අවසගෙන මේ සියලුම මිනිස්සු අපි බුද්ධාගමේ හැටියට අපි ඔක්කොම එකයි. සෝබාදාමේ හැටියට ඇස්සයක වහපුවාම අපි සේරම සහෝදරයෝ. දැන් කොච්චර සුන්දරද කියලා. තියෙන දෛරයක් ක්‍රෝධයක් බේදයක් නැහනේ. අන්නෙම සුන්දර කෙනෙක් වන්නේ ඒ සුන්දරකම කියන්නේ දිව්‍ය ලෝක සැප. ඒ නිසා සබ්බ පාපස්සකරණං කුසල සුපතම් පදා සචිත්ත පරියෝ දපනං මොන වැදගත් එක සචිත්ත කියන්නේ සුචිත්තේ තමන්ගේ සිත මෙතෙක් අහලා තියෙන මම මේ YouTube වැඩසටහනකට ඒක කිව්වා මම කිව්වා දපනං කියන්නේ දර්පණේ කන්නාදී ඒක මම විග්‍රහ කරාට පස්සේ කියනවා අය මම මම ඒ මයිට් එක වැඩසටහන කරේ ත්‍රිපිටකේ A to Z දන්න එක්කෙනෙක් ත්‍රිපිටකේ එයා මගෙන් ආන ඔය ත්‍රිපිටකේ කියලා තියෙන දොව් පොට්ටපාද සූත්‍රේ බ්‍රහ්මජාල සූත්‍රේ කියවලා තියෙනවා අනිත් නැහැ 17000 දෙකයි කියවලා තියෙනවා ඒ මට කම්මැලි වැඩකුත් නැහැ බුදුන්ගේ දේශනාව තියෙද ඒවා කියපුවම මම අවිහිළුනේ. පව සිතුවිලි නැති සිතක් ඇති කරගන්නවද ත්‍රිපිටකේ කියවනවා. ත්‍රිපිටකේ කටපාඩම් කරපු එකනට නිබිලා නැහැ. තර්ක කර කර ඉන්නවා. මම හරි උග ත්‍රිපිටකේ දන්නවා. ඒ නිසා සචිත්ත පරියෝ දපනං. දපනං නෙවෙයි ඒක දමනල්. එනේ ඉතින් දමනං කියලා ලියන්න එපා. ඒ ගාථාවේ සචිත්ත පරිය දමනං කියනවාද එහෙම දමනේ කරයාගේද සිත ඇදලා අරගෙන අර මීහරකෙ බැඳිනවා වගේ කඹයක් දාලා බැඳලා තියාගන්න පුළුවන්ද එහෙම සිත දමනේ කරයාගේද බෑ බැරි නම් දර්පණයෙන් දකින දේ කණ්ණාඩියකින් දකින දේ මේ ලෝකෙ සියලුම දේවල් කණ්ණාඩියට දකින්න පුළුවන් මූණ බලන කණ්ණාඩිය හෙදානේ වනේ ඒකේ අත ගෑවම කන්නාඩි මේ මත ගෑවම මොන හරි ඇලිය තිනවා හා ලෝකේ දේවල් වල ඔබට පුළුවන් නම් ඔබේ සිතත් මේ ලෝකේ කිසිම දෙයකට නොඇලි මේක මගේ මේ මගේගේ මේ මගේ ගෑණි මේ මගේ දරුවෝ මේ සියල්ල මගේ කීකී පෙරේතක මේ ඇලිලා ඉන්න තරමට මොකද්ද වෙන්නේ මගේ තමයි හිටපොමයි. තස්සියක් නැහැ. බුද්ධිමත් අයද හිටව මේ තියෙන මටත් තියෙන මේ වෙන්ඩෝල් තියෙන. මේ වෙන්ඩෝල් තියෙන මගේ කියලා මම පැවිදි වෙන්න මේක මම බදාගෙන ඉන්න ඕනේ. මේක මගේ. නෙවෙයිද මං ඉන්න කොටත් මගේ නෙවෙයි. මගේ කියන්න බෑ. මේ ලෝකේ කිසිම දෙයකට මගේ කියන්න බෑ. ඇයි? මේ ලෝකේ කිසිම දෙයක් කිසිම කෙනෙකුට අයිති නැහැ. අයිතිද? අයිති ඒක තේරුණාට පස්සේ ජීවත් වෙන්නේ මොනතරම් ලීල්ලුද ලිහිල්ලුද නිවිලාද ඒක තේරුම් ගන්න නැත්තේ තේරුම් කරන්න එන්නේ නැත්තේ ඇයි බුදුන් වහන්සේගේ දේශනාවේ පළවෙනි ගාථාව පවු සිතිවිලි තියෙන සිතකට ඔය මං කියන නිවීම එන්නේ නැත එන්නේම නැත ඒ නිසා පළවෙනි දේ එතකොට දැන් මොකද්ද මේ අපේ බුද්ධාගමේ අන්තිම තුරුංගුව සෝවන් වෙනකොට සකුරුදාගාමී නේද අනාගාමී වෙන කිව්වද බුද්ධ වචනේ රහත් කිව්වද ඒව කාගේද කණ්ඩ සූත්‍රයේ හදාගත්ත ඒවා මිස කවුරුත් රහත් වෙච්ච අය නැහැ බුද්ධ දේශනාවේ රහත් නැහැ ඇයි රහත් නැත්තේ මෙතන කෙනෙක් නැ උපදිනකොට කවුරු හරි ඉපදුනාද නමකින් එතකොට නම දුන්නේ සතියකට පස්සේ එතකොට අර බිහි වෙච්ච දරුවාගේ අයිතිය ලැබෙනවද මට නෑ ඒක සබදාම නිර්වාණයක් මම නමක් දැම්ම පමණින් මට මේක අයිති වෙන්නේ නැත මතක තියාගන්න එතකොට මම ඉපදිලා නැතුව
මට පිවරන්ද මම සෝවාන් සකුරුදාගා වනාගා මං හරියක් කොහෙද අරියක් කොහෙද මං කියන්නේ කොයි දෙන්නේ ඉන්නේ කෙනෙක් කොහෙද මෙතන කෙනෙක් ඉන්නේ රහත් වෙන්නේ එතකොට මෙතෙක් මේ ආපුවා මොන තරම් මේ ගැඹුරු කරලා මිසින් ඔළුව වලට දාලා රහත් වෙන්න උමනාවක් තියෙනවද කාට හරි නිවෙන්න දෝන රහත් වෙන්නද රහත් වෙන්න නම් මොකද්ද කියන්නේ පුණ්‍ය පාප පහිනස්ස එතකොට පුණ්‍ය පාප පහිනස්ස නම් පින් කරන්න කියන්නේ පින් කරන්න කිව්ව මොකද වෙන්නේ ජීවිතේටවත් රහත් වෙන්න බෑ ඉතින් මොකද්ද මේ ධර්මයේ පරස්පරයි පුණ්‍ය පාප පහිනස්ස කියනවා එතකොට රහත් වෙලයි පිනයි බවයි දෙකම නැත්ද සිතුවිලි නෑනේ මොකවත් බලාපොරොත්තු නෑ නිවිලා ඒක ඇත්ත පුණ්‍ය පාප පහිනස්ස නමුත් මොකද කරන්නේ දේශනා කරන්නම පින් කරන්න අපිට දෙන්න ඕගොල්ලෝ එහෙදි ගන්න මෙතන තියෙන දිව්‍ය ලෝකේ අතෑරලා පෙරේතකමට කොහරි යන්න දඟලනවා නම් අපා දුක් විඳලා මැරිලා දැන් මෙහෙ සෝමාවති පින් කරා කියන්නකො මැරිලා ඉපදෙනවා එයාගේ නම් මොකක්ද සෝමාවතිගේ නම් මොකක්ද එහෙදි සෝමාවතිගේ නම එහෙදි මොකක් වෙයිද ඔව් ආයේ එහෙම නම හම්බෙන්නේ නැති නමකට මේ පින් කරනවා මම ඒ ගැඹුරු දෙකක් කිව්වේ වතහ ගන්නවා නම් කමන්නේ සෝමාවති ඇති වෙනකම් පින් කරනවා ගිල මැරෙනවා මැරිලා යනවා දිවි ලෝකෙ ගියා කියන්නේ එයාගේ නම මොකද්ද නැත්නම් අපායේ ගියා කියමු එයාගේ නම මොකද සෝමාවති සෝමාවතිට මොකක් හරි වුණොත් තමයි රිදෙන්නේ ඒ නිසා ලබනාත්මේ සෝමාවති නැත එතකොට රිදෙන්නේ නැහනේ ප්‍රශ්නයක් නෑ මෙහෙ ජීවත් වෙන්න පෞසිතීලි ටික නැතුව ඉන්නේ දිවි ලෝක කරලා බලන්න මම කියන්නේ මුසාවක් කියලා මම නෙවෙයි කියන්නේ සියලු බුදුවරු කිව්වා දේශනා කළා ගෞතම බුදුන් දේශනා කළා දැන් මම නොකිව්වොත් මෛත්‍රී බුදුන් එනකන් තව අවුරුදු කොච්චරද මන් දන්නේ එනකන් ඉඳපා ඒක ගෞතම බුදුන්ට කරන අගෞරවයක් ගෞතම බුදුන් කියලා තියෙන දේ කරගන්න කරගෙන නිවෙන්නේ කොහොමද නිවෙන්නේ සියලු බැඳීම් වලින් ඈත් වෙන්නේ නෑ ඉන්නවා මනසින් අතෑරලා පරිහරණයට තියෙනවා මට වාහනයක් තියෙනවා ඔව් මට ගෙවල් දොරවල් තියෙනවා තිබුණා බරක් නෑ හැබැයි මේවා මගේ නෙවෙයි ඉන්නකම් තියෙනවා මං හම්බ කරපුවා කුසලතා පූර්ණ පුද්ගලයා ධනවත් වෙන එක පාපයක් නෙවෙයි පාපේ තමයි භව තණ්හාව ඔය ඉපදෙන්න තියෙන තණ්හාව භව තණ්හාව ඔය යන තැනකට කරන්න පින් කර කර තණ්හාව අධික වෙ ඉන්නේ නීලා නැහනේ බයෙන් ඉන්නේ පින් කරන අය ඉන්නේ සතුටෙන්ද යන තැන කර කරන පින් කරන අය අපායයිද දිවි ලෝකයයිද අපායයිද දිවි ලෝකයයි අහ ඇතුළේ තියෙති ඉන්නවා පෞසිතීලි නැති කෙනාට මොකද වෙන්නේ පෞසිතීලි නැති එක්කිනාට මරණ මොහොත එනකම් මොකද වෙන්නේ දිවි සැප විඳලා නිවි සමාදෙනවා මරණවා කියන්නේ මේක දෙන්නම වෙනවා මේක සබාදාමේ නිර්මාණයක් මේ කාටවත් ගෙනියන්න එහෙම මොකුත් මෙහෙ නැහැ මේ ලෝකේ කිසිම දෙයක් කාටවත් ගෙනියන්න බෑ ඒක යටිහිතට අවබෝධ වුණාම අන්න නිවිලා ඒක අවබෝධ වෙන්නේ නම් පෞකාරයෙන්ට ඉස්සෙල්ලාම පිරිසිදු වෙන්න නිවෙන්න ඉස්සරලා නිවේම වෙන කොහෙවත් නැහැ ඔය ඔතනමයි තියෙන්නේ එතකොට බෞද්ධ දර්ශනය අනුව උසස්ම දේ මොකද්ද සෝවාන් වෙන එකද සකුරුදාගාම වෙන එක රහත් වෙන එක මොකද්ද උසස්ම දේ උසස්මදේ නිවීම නිබ්බානම් පරමං සුඛං රහත් වෙන්න දඟලනවා එතකොට රහත් කියන්නේ මොකක්ද
රහත් කියන්නේ අර වගේම ත්‍රිපිටක පාඩම් කරපු කට පාඩම් කරගෙන තර්ක විතර්ක දාලා ආපෝ කියලා වැඩක් නෑ දන්න දැනුම 84000 ධර්මස්කන්ධය දන්නවා හැබැයි බුද්ධ දේශනාව දන්නේ නෑ කිසිම රහතන් වහන්සේ හෝ වෙන වෙන මාර්ගඵල ලැබපු කෙනෙක්වත් මම මේ කරපු දේශනාව කරලා නැත කවුරු හරි අහලා තියෙනවා නම් කියන්න මෙන්න මෙන්න මොන්වහන්සේ එහෙම නැත්නම් මෙන්න මේ යෝගිවරයා මෙන්න මෙයා කිව්වා සියලුම පෞසිතුවිලි ටික ඉවත් කරගන්න එතකොට ඔබ ඉන්නේ දිව්‍ය ලෝකේ කියලා කවුරු හරි කිව්වද ඒක වහලා ඒක හංගලා ඒක මන්තරයක් කරලා ඒක බුද්ධ මන්තරයක් මන්දක එක වැඩසටහනක තියෙනවා මේක මතුරුලා වතුර බිව්වම බඩේ දවිල්ල ඇරෙනවලු මොකද්ද මතුරන්නේ මොකද්ද මතුරන්නේ සබ්බ පාපස්ස කරනවා සියලු බෞතුරු කරන කියන කියන එක වතුර මතුර බල බල බොනවා බොන්නේ බඩට එහෙම තියෙනවා වෙන hina වෙන්න එපා මේ මම නොකියුවත් ඒක තව අවුරුදු 2013ක් යනවා ඒ නිසා ඕගොල්ලෝ වාසනාවන්තයි මේ 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 දේශනාව අහන අයත් වාසනාවන්තයි විශේෂයෙන් මට ආසයි තරුණ තරුණියෝ ඉස්කෝලේ යන ළමයි ඒ කාලේ ඉඳලම මේක හිතට වැදුනොත් මම පව් වැඩක් කරොත් මට උපදින එක අනිවාර්යයෙන්ම එම අච්චුවමයි නැද්ද හරි ඒ නිසා පින්කරන්ඩ දඟලන්න එපා පෞසිතවිලි ඉවත් කරගන්න. එතකොට පින් කඳක්. මොකද ඔබට තියෙන ප්‍රභාස්වර සිත. ඒක වැහිලා තියෙන්නේ වලාකුළු වලින් කළු. පව්. ඒ ටික ඉවත් කරාම ප්‍රභාස්වර සිත එනවා. ප්‍රභාස්වර සිතට දැනෙනවා මම නිකන් ඉඳලා බෑ මොනවාරි දෙයක්. හැකියාව අතපය තියෙනවානේ. හැකියාවක් කරන්න ඕන. යහපත් දෙයක්. මොකද පෞසිතවිලි නැති සිතට වෙනත් මේ 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 නරක චේතනා එනවද? පෞසිතවිලි නැති සිතක කුසලතාවය කොහොම වෙයිද? සමාජයට යහපත්. පෞසිතවිලි නැති සිත කරන ක්‍රියාව යහපත්. එතකොට මුළු සමාජයට මේක බලපානවා. එවැනි පුද්ගලයෝ ඉන්නේ දිව්‍ය ලෝකේ. මතක තියාගන්න. එක පෞසිතවිල්ලක් තියෙනවා නම් ඉන්නේ කොහෙද මතක තියාගන්න එච්චරයි පිළිසුදු කරගන්න ඇයි ඕගොල්ලෝ දැන් ඔයයිසයි ප්‍රශ්නයක් නැහැ තරුණ ඇතින්න මම මේ අහන නරඹන අයට කියන්නේ ඔබ පින්වන්තයෙක් වෙන්න පෞසිතවිලි නැති කෙනෙක් වෙන්න ඔබට උපදින ඔබට ජාතක වන දුවා දරුවා ඉතාමත්ම වාසනාවන්තයි මෙතන ඉඳලා අවුරුදු 20ක් ගියාට පස්සේ ඒ තරුණ තරුණිය ඔක්කොම වාසනාවන්ත වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මේ දැන් ඉන්න තරුණ ළමයින්ට. ඇති නේද? තව දක්ෂය ඕන තරම් ඉන්නවා ලෝකේ. හැබැයි මේ මං කියන ටික කියන්නේ කිසිම දක්ෂේ කියන්නේ නැහැ. එච්චරයි. දක්ෂයෝ ඉන්නේ කෝටිපතිව ඉන්නේ. රාහුට බයි. මොකද්ද දක්ෂකම? ගොවිතැන් කරන එක දක්ෂකම? තමා උගද්දී අනුන් අයට කියා දීම තමයි මේ ලෝකේ දිය ඇති උතුම්ම තියාගය. ඒ මම මට දැනෙච්ච දේ මං කියා දෙනවා. ඉතින් මම මගේ මෙතන තියෙන වස්තුව තියෙනවද එතන? රහතන් වහන්සේ ගාව මෙතන තියෙන වස්තුව තියෙනවද? කී දෙනෙකුට රැකියා දීලා තියෙනවද? වාහන 72ක් බෙදාගෙන යන මුළු ලංකාවටම බෙහෙත් සතුටක් නැද්ද? කිසිය දෙයක් සනීපුණාම සතුටක් නැද්ද? මොකද වැටකුළු පතවල වවලද? ඒවා වඩ දඹුල්ලේ ඕන තරම් ඉන්නවා. දඹුල්ලේ මේ මේ මොනවාද ආර්ථික මධ්‍යස්ථානයේ මොනව හරි පටවලා තියෙනද ලොරියක් ඒවා මේ ඒ ඒක බුද්ධ ආගමද කියලා මම අහන්නේ බුද්ධ ආගමේ කියන්නේ පෞසිතවිලි ඉවත් කරගන්න. එතෙන් යන කිසිම කෙනෙක් මම මේ කියන දේ අහලා නැහැ.
මන් දවසක් ගියා එතන චෛත්‍යයක් විකෘත කරා. චෛත්‍යය දන්නේ නැහැ නේ රාත් වෙලා නම්. මම ගියා මහින්ද රාජපක්ෂ මහත්තයත් එනවා කිව්වා. ඇවිල්ලා ටිකක් දවල් වෙලා ආවා. මම ගිහින් ඉන්නවා මේ දානශාලාව ටිකක් දුර තියෙන්නේ. දානශාලාව ඔක්කොම ආදුරුර පිළියෙල කරලා ලෑති කරලා තේරුම් ඉවරලා ඇවිල්ලා හාමුදුරුරිකම ඒ හාමුදුරුරම මූණකට හොදාගෙන දැන් පාවඩ එලලා දෙම් කුටු ගගා පාවඩ දිගේ යනවා. කොහෙටද යන්නේ මේ? අර දානශාලාවට. ඒගොල්ලොම පිළියෙල කරපු දානශාලාව දෙම් කුටු ගගා යන දෙපැත්තේ සාදු 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 සාදු. ඒගොල්ලෝ හිතේ මේ ඉවලෙම යනවා කියලා. මං හිතේ ගියාම පේන්නේ මෙහි දේශන ආපු කඩවත පැත්තේ නඩයක් වාහනයකින් ගිහිල්ලා මේක බලන්න ඇවිල්ලා ටිකක් වෙලා බලාගෙන ඉත ඔබතුමා මොකද මේ ප්‍රශ්නයක් නේ? ආ මේකද බුද්ධ ආගම කිව්වා හැරිලා ගියා. ඒක දන්නවද එහේ? මේකද බුද්ධ ආගම කියලා හැරිලා ගියා. වැටහිලාද නැද්ද? මෙහි දේශන ආපු කට්ටිය ඉතින් එහෙම රංගපාන්ද අවශ්‍යතාවයක් නැහැ. පෞසිතිවිලි ටික ඉවත් කරගන්න. කාගේවත් ඒවා වැඩක් නැහැ. කවුරුවත් දියුණු වෙන ඔයක දියුණුවක් නැහැ. පුළුවන් නම් ආර්ථික මධ්‍යස්ථානෙට එළවලු රොටියක් දෙකක් ගෙනත් දාන්න කියන්න. ගෙනත් දාලා දෙන්න. ඊට එහාවත්තේ ගගන් පුත්වවල තියෙනවා. මම හිතන්නේ මේ මිනිස්සුන්ට ලක්ෂ ගාණක් හොයනවා මාකට. ඒවා ටීවී එකේ පෙන්නන්නේ නැහැ. ඒගොල්ලෝ ගොයියෝ නෙවෙයි. දඹුල්ලේ ඉන්න කිසිම කෙනෙක් ගොයියෝ නැහැ. මේ රහතන් වහන්සේ තරම්. ඒකවත් හිතන්න මොලයක් නැති. ඉතින් මොලේ එන්නේ නැහනේ පව්කාරින්ද. ඉන්නේ අපායනේ. අපායගාමී තේරම අපායගාමී කියන අපාය යන අය නෙවෙයි. අපායේ ඉන්න අය. තේරම ඉන්නවා. රොත්ත පිටින්. මම මේ කියන ඒවා අහන්න ඕගොල්ලෝ ඒ කාලේ ඉඳලම ඇවිල්ලා මේ සැනසි ඉන්නවා කොහොම හරි උත්සාහ කරනවානේ පෞසිදි නැති කරගන්න. ඇයි? අත්දැකීමෙන් කතා කරන්න. රහසින්වත් පෞසිතවිල්ලක් නැත. ඉන්නේ දිවි ලෝකෙද නැද්ද? මොනෙන්ද අඩුපාඩු? මේ පිනට ලැබිලාද නැහැ? අදහස් පහළ වෙනවා. නිර්මාණ පහළ වෙනවා. ඇයි? පෞසිතවිලි නැති සිතට. ඒක කුසලතාවයේ මතුවෙන්නේ පෞසිතිලි නැත්තම්. ඒ නිසා බුද්ධ දේශනාවට ගරුකරනද සීල බුදුරන්ගේ දේශනාවට අර වෙනත් කිසිම දෙයක් මේ ලෝකේ නැත. මේ කියපු ටික මුළු ලෝකෙටම වැදගත්. මුළු ලෝකෙටම. හයි. ඔක්කොම චතුරාර්ය සත්‍ය තුලින් ආර්ය අෂ්ටාංග මාර්ගය අරගෙන ප්‍රතිචාරමදී ඔක්කොම කරගෙන දිවන් දැන් මම පොතක් ලිව්වා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියන්නේ අන් ඇති හාවෙක් හොයනවා වගේ. හරිද? අන් ඇති හාවෙක් හම්බුනොත් මට ගෙනත් දෙන්න. ඒ වාගේ තමයි චතුරාර්ය සත්‍ය. දුක හතරට බෙදලා. මොකද්ද දුක? තණ්හකයෝ, නිරෝධයෝ, නිබ්බාන. අහලා තියෙනවද? තණ්හකයෝ, නිරෝධයෝ, නිබ්බාන. ඒකේ තියෙනවද හතර? ඇලීම අඩු කොච්චරද දුක එච්චරටම අඩු. සම්පූර්ණ ඇලීමෙන් අතෑරෙනවද නිවන එතනයි. නිවන් සැප ඔය කඳ ඇතුලේමයි. ඒක විඳින්න දිව්‍ය ලෝකේ සහ අපාය තියෙනත් ඔතනමයි. ඒ නිසා ඔබ පෞසිතුවිලි නැති පින්වන්ත පුද්ගලයෙක් වෙන්න ඔබට උපදින දුවදරුවා පින්වන්තෙක් වේවි.